ව ධර්මාචාර්විි භාග පසුගිය ප්‍රශ්න පතර සාකච්චාව දෙදස් පහළව දෙදස්තාාසය අවරුද්දේ පස්නි ප්‍රශ්න හවැනි ප්‍රශ්න හත්වනි සහ අටවැනි ප්‍රශ්න සම්බන්ධ කරගෙන අපි මෙතැනදී සාකච්ඡාව පවත්වන්නේ දෙදස් පහලෝ දෙදස් දාසසිය අවරුද්දේදී හතරවැනි පාඩම පටච්ච සම්පාදය හිවවැනි පා ම කුස කුස ිනිස් ගිනිස්්චය හත්තින පාඩම සත්තිස් බෝධ පක්ෂක ධර්ම සහ අට නමේ පාඩාම් නිර්වාණය නිර්වාණගාමී මාර්ගී කියන පාඩාම් දෙක ඇසුරින් තමයි මේ ප්‍රශ්න වලට ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියන්නේ. ඉතින් අපි ලළමු ඒරවාදී බුද් ධරම මුූලි ගැන්වීමම් කියන ප්‍රශ්නපතරය පළවෙනි ප්‍රශ්න පතරේ තමයි තේරවාද බුද් ධරමි මූලිකි ගැන්වීම් කියන ප්‍රශ්න පතරේ ධර්මචාර්ය භාගයේදී ලබෙන්. ඉතින් ප්‍රශ්න පත්තරේ දෙද පහලව දෙදස්දාසය අවුරුද්ධ දෙනි ප්‍රශ්නේ තුන්නි ප්‍රශ්නය සහතරවිින් ප්‍රශ්නේ මීට කලින් කොටස සෙදිය අපි සාකච්ඡා කරලා තියන මෙතනද අපි කතා කරන්නට සුදානම්බෙන්න්නේ ඊළඟ ප්‍රශ්න අනිත් ප්‍රශ්නටික ඉතින් අපි පලමුනවද ඒකොට සේදී අපිට ඒකොටස්වලදයේ ප්‍රශ්නවලදිී කතා කරන්නට සාකච්ඡා කරන්නට තියෙන්නේ කියලා දගත්වන රණාවන් සියල්ලක්ම අපට ඉතාමත් පැහැදිලිව සාකච්ඡා කරන්නට පුළුවන් එවගේම තමයි මේ කරන සාකච්ඡාවන් ඔබට ඉතාමත් වැදගත්වේවි ප්‍රශ්න පතර සඳහා පිළිතුරු ගුණුකර ගැනීමේදී. පස්නි ප්‍රශ්නේ රෝමිලක්කං එක යකතතිීතියෙන ප්‍රශ්නේ තමයි මෙති එන්නේ පු්්‍ය සමචරයා අරිය කල්්‍යාන වචන සඳහා විරුද්ධාර්ථ පද දක්වන්න කියන ප්‍රශ්නය කුසල්ල කුසල් පිළිබඳව ඉගැන් වෙන පාඩමේ මේ සම්බන්ධය වචන අපට දකින්නට පුළුවන්කවතතියෙන හයවනි පාඩමි එකසේ තිස් හතරවැනි පිටුවේ තමයි මේ සඳහන තිය නනිතින් ලකුණු ලැබන්නේ හතරයි ලුණු හතරක් ලැබෙන කට ප්‍රශ්නය ස්වභවය බලන්න හොඳින් පුඥිය සමචරයාරිය කල්්‍යයාන් න සඳහා විරුද්ධාර්ථ පද දක්වන්න කිය පචන හරක තමයි විුද්ධාර්ථ පදලියන්නට තියන් හේනම් ඒ වච්චන හතරම විරුද්ධාර්ථ පද හතරක් ලි්වට පස්සේ ලකුණු හතරක් ගන්නට පුළුවන්. ඒ සම්බන්ධීෙන් විස්තර කරන්නට විවරණය කරනන්න තොරතුරු ඉදිරි පච් කරන්නට අවස්ස වෙන්නේ හැ. කුසල් අකුසල් පුං්ඥපාප ධර්මචත් යා අධර්මචරයා සමචරයා ම මේ විදිහට තියෙනවා ති මේ වචචන ටිකේ. පුං්ඥ පාප සමචරයා විසමචරයා අරිය අනරිය ඉළඟට කල්්‍යාන කියන වචනය පාප. ඒවිදිට මේ වචනවලින් ලියන්නට තිේර මේ වන ලියන්නට ඕන ං්ඥ සමචරියා අරිය කල්්‍යාන කියන වචනවල ුද්ධර්ත ටික මයි ලන්නන තිේ ැන තියෙනවා කුසල් දම් අකුසල්ඒවගේ පුං්ඥ පාප පාප කියන එක කල්්‍යාන පාප කියලත් එතන දීත් පාප කියන එක යෙදෙනවා. එවගේ අධර්මචයා ධර්මචරයා කියනකට අධර්මචරයා සමචරයා විසමචරයා සම්මාජීව මිච්චාජීව අරයානරය සපපුරිස අසපපුරුස කල්්‍යන පාප. එවිදිට ඒ වචන හතරේ විරුද්ධාර්ථ දහතර යන්නට පමණයි තියන්නේ එතකොට ලකුණු හතරල බාගන්නට පුළුවන් ඉළඟට දෙදස් පහලෝ දෙදස් දාසයවුරුද්දේ පස්නනි ප්‍රශ්නේ දෙවනි රෝමිලක්කම යටතති තියෙන ප්‍රශ්නේ හවනි පාඩ මේමයි මේ ප්‍රශ්නයට පිළිතුරු තියෙන්නේ එකසේතිස් පස්වෙනි පිටුවේ ලකුණු හයක් තමයිලා වෙන්නේ. ප්‍රශ්නය ස්වභාවය අපි බලමු කොසල මෝල හා අකුසල මූල නම් කරන්න ම තුයි අකුසල මූල තුනයි නම් කරන්නට කියලාකයන්න අපි සඳහන් කරලා තිය අකුසල මූල මුලින් කුසල මූල ඊළඟට අපි සඳහන් කරලා තියෙන්නේ තින් මේ විදින්ට අපට මාරු කරගන්නට පුළුවන් කුසල මූලතුන අලෝබ අදෝස අමෝහ අකුසල මූල තුන ලෝබ දෝස මෝහ එතැනද ඉත් ලුණු හයක් ලැබෙන්නේ නම් කරන්නට කියලා තියෙන්. එ නම් අපි නම් කරන්නට ඕන. මේ හයම නිවදිව නම් කරන්නට පුළුවන් නම් අපට ලුණ ගන්න පුලුවන්. විභාගවලදී ඇත්තටම අපි ලකුණු සාර්ථක ලකුණු ලබාගනීම සඳහා නුගමනය කරන්නට ඕනදේ තමයි හොන්ට ප්‍රශ්නය තේරුම් අරගැනීම සහරරිවිට ලකුණු හයක් ලැබෙන නිසා. ැ මුූල හා කුසල මුූල නම් කරන්නට කියලා තියෙනකොටඒ එක විස්තර කරලා හමලියන්නට පුුව එහෙම අවස්්‍ය වෙදිි නැ.ුසල් මුල් සහ කුසල් මුල් නම් කරන්නට ඕනෙ එතකොට අපිටේ ලකුණු ප්‍රමාණය ලබාගන්නට පුළුව. ඊ ළඟට තුන්වැනි රෝමිලක්කම අතේ තියෙන ප්‍රශ්නේ කුසල් උපදවා ගැනීම දී සම්මාධදිි්ි ඇති වැදගක්කම පෙන්වදෙන්. කුසල් උපදවා ගන්නකොට සම්මාධිට්ටි ඇති වැදගච්කම සම්බන්ධයෙන් සඳහන් වෙලා තියනවා කුස්සල අකුස්සල විිනිස්්ටය කිරීම සඳහා පාවිච්චි කරන එක නිර්ණායිකයක් විදිහට සම්මාහදිී්ටිය පැදගත්වෙනවා එනම් හයිවිනි පාඩම එකසී තිස්නාව එකසේ හතලය පිටවල සම්බන්ධයෙන් සඳහන් වෙනවා ලකුණු වටක ප්‍රශ්නයක් මේ විචාර සීී ප්‍රශ්නයක් විචාර ප්‍රශ්නයක් එනිසා අපිට නිර්මාණසීලීව විචාර ප්‍රශ්නයකට පිළිතුරුලියන ආකාරයට පැහැදිලි පිළිතුරක් ොඩනනාග ගන්නට පුලුවන්කම තියව කුසල් හා සම්මාධීට්ටිය කියලා තියනෙන කොටසේ කුසල් උපදවාගැනීමේදී සම්මාධිට්ටිය ඇති වැදගත්කම පෙන්වාදෙන් කුසල අකුසල බිනිශ්චය ගැන තමයි පාඩමය වු ගන්වන්නේ එතනද කුසල් උපදවාගැනීමේදී සම්මාධිට්ටියය කොයි තනම් දුරට වැදගත් වෙනවද කියන තොරතුරු පාඩමේ ඇතුළත් වෙනවා අනු මාතුෘකාවක් විදිහට සඳහන් වෙනවා කුසල් හා සම්මාධිට්ටිය කියලා කොටස මේ ප්‍රශ්නය සඳහා පිළිතුරු තියෙන අපි බලමු ඒ කොටසේ තියෙන කුසල් සමඟ සම්මාධ ඉට්ටියේ කියන එක අර්යස්ටාංගික මාර්ගිමිස් අංගයක් තමයි සම්මාධ ඉට්ියේ කියලා කියන් මේක කුසල් උපදවාගැනීමේදී අපිට ගොඩක්ම වැදගත් ොකද කුසල් උපදවාගැනීම දක්ෂතාවයන් වර්ධනය කරගැනීම සඳහා නිවැරදි විදිහේ දැක්මක් නිවැරදි විදිහේ අවබෝධයක් වැටහීමක් ට තිෙන්න්නටම වෙනවා. කොසල් උපද වගනීමේදී සම්මාධිට්ටි වැදගත්. සම්මාධිට්ටිකනේ තේරුම තමයි මැනවින් දැකීම කියනෙ එක. යහපත් ලෙස දැකීම. නිවැරදි ලෙස දැකීම බැලීම කියන එක. එ තම සම්මාධදිට්ටි කියලා කියන්නේ සරලව අපි කතා කොළොත්. සම්මාධිට්ටිකෝ අවිපරිත දස්සනු. සම්මාධිට්ටිකෝ අවිපරිත දස්සනූ කියලා තමයි සඳහන් වෙන්නේ සම්මාධිට්ටිය කියන්නේ විපරීත නොවී දැකීම සම්මාධිට්ටිය විදිහට හඳුුවන්න පුළුවන්. සම්මාදිිට්ටිකෝ අවිපරිත අවිපරිත දස්සනු ඔබට වැඩිදුර ලකුණක් ලබාගන්නට සාර්ථක ගොඩක් සාර්ථක පිළිතුරකට යන්නට නම් මේ පාඩම් කරගන්නටත් පුළුවන් ඉතින් අපි මේ කතා කරමින් ඉන්නේ සම්මාධිට්්‍යය කුසල් උපදවාගනීමේ දී වැදගත්වෙන කොහොම කියෙනෙ එක එහෙෙනම් ල් උපදවාගැනීමේදී පලවිනිටම කුසල් කියන්නේ මොනුවද කුසල් කියන්නේ මොනවද කියන එක තේරුම් ගන්නට සම්මාධිට්ටි කියනක ඉතාමත්ම වැදගත්වෙනවා. නිවැරදි දැක්මක්ති බුණනොත්තමයි. කුසල් ලකුසල් තේරුම් ගන්නට අවබෝධ කරගන්නට පුළුවන්කම තිය නතින් මෙතනද සඳහන් වෙන වදුකක්දුකට හේතුවත් නිවනත් නිවන් මාර්ගයක් පිළිබඳන වැරදි දැකීම සම්මාධිට්්‍යිය හැටියටත් සඳහන් වෙනවා එහෙනම් රාජ සත්්‍යය පිළිබඳ අවබෝධ ඇතිකර ගැනීමේ හැකියාව වර්ධනය කර ගැනීම සඳහාත් සම්මාධීට්ටිය පැදගත්වෙන ඒවගේම තමයි තම මවට සැලකීමෙන් පියාට සැලකීමෙන් හොඳ ප්‍රතිඵල ඇතයි යමකුට පේනවනම් විශ්වාස කරනවාන ගන්න ඒකත් සම්මාධදිිට්‍යිය හැටියට සඳහන් වෙලා තියෙනු මවපියන්ට සැලකීම මවපියන්ට සැලකීම හොඳ කුසල කරමයක් එතකොට ඒ හොඳ කුසල කරමයක් ව අම්මට තාතට සැලකීම හා සම්බන්ධව විශ්වාස කිරීම. හොඳ ප්‍රතිපල් ලැබෙනවා කියන එක අවබෝධ කරගෙන සිටීමන් සම්මාධීට්ිය අයිති වෙනවා. එ සම්මාධිට්්‍යිය දෙමවුපියන්ට සැලකීමේ කුසල කරමේ සිද්ධ කිරීම සඳහත් වැදගත්තන ඒ එක හඳුුවන්නේ කම්මස කතා සම්මාධ ඉට්ටිය විදිහට. කම්මස්ස කතා සම්මාධ ඉට්ටිය විදිහට ඒ සඳහන් වෙනවාවගේ තමයි මිට කලින් පලවෙනි කොටසේදීත් පදිවේ පක්ක සම්මාධිට්ටිය එනත් කතා කරලා තියෙනවා ඒවගේ කම්මස්ස කතා සම්මාධිට්ටිය ඉතින් සම්මාධිට්ටිය කොටස් හිපයක් පිළිබඳව සඳහන් වෙන තැනක් පිළිබඳවස් මීට කලින්කොට සේදී ප්‍රශ්නවල අපි සාකච්චා කලා තියෙනවා ඒවකිම තමයි සම්මාධිට්ටිය තියෙනකොට ට පුළුවන්කම තියෙනවා නිවැරදි කුසල කර්මවලට යුඹුවෙන් ඔන්න උදාහරණයක් විදිහට ගත්තොත් ඉදසුක් විදිහට ගත්තු පාඩමීම විස්ත්‍ර කරලා තියෙනවා පෝස්්‍යදායි ආහාරයක් කියලා හිතාගෙන සතෙක් මරාගෙන ආහාරයට ගන්නවා. ඒ මොකක්ද එක මිත්‍යා දෘෂ්ටියයක් මිච්චාදිට්ටි. ඒ වුණත් හැම සතකුටම ජීවත්තීමේ අයිතිය තියනෙනවා ජීවත්තයෙන් හැම සතිෙක්ම කැමති සබ්බේ සන් ජීවිතම් පියන්. සබබේ භායන්ති මච්චුණු. ඒ වගේ කන්විම්බලින් කියේනෝ සියලු සතතිවය මරණයට බියයියේ වගේ සබබේසන් ජීවිතම් පියන් සියලු දෙනාම ඕවුන්ගේ ජීවිතයට ප්‍රියයි කියන අදහස ඇතිව සතුන් නොමරා ජීවත් වෙනව නම් අන්න අකුසල කර්ම සිදු කරන්නට ඕන තරම් සමහරවිට වෛද්‍යවරුන්ගේ උපදෙස් පවා ලැබෙනවා. විිටමින්ං ලබාගැනීම සඳහා. වගේ ආහාරපානාදී ලබාගන්නට කියන උපදෙශ ලැපෙනවයි. වගේ අවස්ථාවකදී ඒ වරදක් බව තේරුම් අර්ගෙන සතුන්ට හිංසාකිරීම සතුන් ගහතනය කිරීම ඒ නොකළ යුතු දෙයක් කියලා තේරුම් අරගෙන නිවරදිදේ සිද්ධ කිරීමට මොකක්ද තියන්න ටඕන ම මිච්චා දිිට්ටි හික් තොර වෙලා එමනත්නම් මිත්‍යා දෘෂ්ටියෙන් දුරු වෙලා සම්යයක් දෘෂ්ටියහි පිහිටන්න ටඕන සම්මාධිට්ටිය ඇැතගත්තයවා. වියට බලනකොට දෙමව්පියන්ට සැලකීම මාදිය සිද්ධ කිරීමේ දී ඒවගේම නිවැරදි දේ තෝරා ගැනීමේදී සම්මාධිට්ටී වදගත්තෙනවා සම්මාධිට්්‍යය අවස්්‍ය බව අප තේරුම් ැට පුනුව සම්මාධිට්ිය ඇකර ගැනීම සඳහා මූලික වසිය කරනු දෙකක් සම්පූර් වෙලා න්නටුව ඒ දෙක තිබුණනොත් තමයි සම්මාධිට්ටිය නිවැරදිව ඇතිකර ගැන්නට පුළුවන්කම තිෙන්නේ දෙක තමයි පළමුූ වෙන්න පරතෝසය කිය එක ධර්මශ්‍රවය පොතපත කියවීමදෙන් පරද සහන් නිවැරදි භාවේ තේරුම් ගැනීම සඳහාවස්සය දැනුම ඇති කර ගැනීම. පරතෝකෝසය සම්මාධි්්‍යි ඇතිවීම සඳහා වැදගත්වන කාරනමක එනම් පරතෝකෝසය කියල කියන්නේ ධර්මශ්‍රවනය කරලා එම නැත්නා ධර්මග්‍රන්ථ කියවලා පොත්පත් කියවලා වැෙද්දි නිවැරදි දේවල් තේරුම් ගැනීම ාව ඇතිකරගෙන තිබීම සම්මාධීට්‍ය ඇතිකරගනීමට ප්‍රධානම කාරණාවක් වෙනවා. මොකත්දීක පරතෝකෝසය එතකොට ඒවකිීම තමයි දෙවනක ජෝනිසෝ මනසිකාරේ නුවනින් කල්පනා කිරීම කියන එක තමයි සාමාන්‍ය අදහස කැම්බුරෙන් විමසා බලන කොට හේතු යුක්ති ඇති නුවන මෙහේවා කල්පනා කරන කියන අදහස් ගන්න පුළුවන් නුවනින් කල්පනාකිරීම එමනැත්නම් කැම්බුරෙන් විමසලා බල්ලා හේතු අය සහිතව හේතු යුක්ති සහිතව යම්කිසි දෙයක් පිළිබඳව තේරුම් අරගැනීම අවබෝධ කරගැනීම තමයි ජෝනිසු මනස්කාරය කියල කියන්නේ එනම් කුසල් උපදවාගැනීම සඳහා අනිවාරීම පුද්ගලයාට මේක එන කරුණු සහිතව සම්මාධිට්ටිය අනිවාර්යීම පැවතිය යුතුයි. සම්මාධිට්ිය පැවතුනො තමයි පුද්ගිලයාට නිවැරදි විදිහට කුසල් උපදවාගැන්නට පුළුවංකම තියන්නේ. එනම් සම්මා දිිට්ටිය කියන්නේ ම කක්ද කියලා එවගේ කුසල් කියන්නේ මුණුවද කියලා කුසල් කියන්න යහපත් වූ දේවල් යහ වූ දේවල් සිද්ධකිීම එනම් යහපත් වූ දේවල් සිද්ධ රීම සඳහහා නිවැරදි දැක් ඇතිකරගන්නට පරතෝකෝස සහ යෝනිසෝ මනසිකාරයි පරතෝ ගෝසයයි යොනිස්සෝ මනසිකාරයයි කියන මේ අංග දෙකින් යුක්ත වෙන සම්මාධිට්ටිය හේතු වෙන බව අපට ගලපලාල යන්න පුළුවන්කම තිේෙන. ඔ පැල්වෙන්නට ඇතිැක අපි විශ්වාස කරන ළඟගට හයවෙනි ප්‍රශ්නයට අවධානය ොමුකරමු. සතර සම්යක් ප්‍රධාන ධර්ම නම් කරන්න. සතර සම්යක් ප්‍රධාන සත්තිස් බෝධිපාක්ෂික ධර්ම සම්බන්ධයෙන් සඳහන් වෙන පාඩමේ තමයි මේ සම්බන්ධීෙන් තොරතුරු තියෙන සතර සම්යක් ප්‍රදහන සතිස් බෝධිපාක්ෂික ධර්මවල එක කොටසාක් සතර සම්යක් ප්‍රධාන සම්යයක් ප්‍රධාන හතරක්තිේවා උපන් අකුසල් ප්‍රහිීන කිරීම සඳහා උත්සාහය හෙවත් වීර්ිය නූපන් අකුසල් නූපදීම සඳහා උත්සාහය හෙවත් වීර්ිය නපන් කුසල් උපදිනු සඳහා නප කුසල් උපදවා ගැනීම සඳහා උත්සාහය හෙවත් වීර්ය උපන් කුසල් වැඩිදුණු කිරීම සඳහා කරනු ලබන වීර්ිය උත්සාහය කියෙන හතර තමයි සතර සම්මයක් ප්‍රධන වීට. අනි වාර්යෙන් ඔබට ම මතක් කරන කාරණය තමයි මේ විදිහේ විශේෂ කරුණු කිහිප වතාවක් කියවමින් ඔබ පාඩම කියවගෙන යනකොට ඒ විසේෂ කාරණාවන් කිහිපවතාවක් කියවමින් විසේස කරුණු පාඩම් කරගන්න. ප්‍රශ්න පත්තරේ හොඳින් බලන්න හැම ප්‍රශ්න පත්තරේකම මේ විදිහේ දහම් කරුණු ලියලා. ලකුණු ලබාගන්නට පුුවන් ගොඩක් ප්‍රස්්නැතියෙනවා. එනිසා, අනිවාර්ම මේ දහම් කාරණාවන් කටපාඩම් කරගෙන තිබීම මතකෙහි තබාගෙන තිබීම විභාගගේ ජයක්‍රහණය කිරීම සඳහා අනිවානයෙන්ම අවශ්‍යයි දැන් අපි උදාහරණයක විදිරගත්තොත් සතර සම්ඥයක් ප්‍රධාන නම් කරන්නට කියලා තියෙන ප්‍රශ්නේ අපි මේ ටික පාඩම් කරලා තිබුණේ නැත් නම්මටිකාපටලියන්නට බැහැ ඇතනට මෙහෙම නම් අප මොකද කරන්නටඔ උපන් කුසල් ප්‍රහහිණ කිරීම සඳහා ප අකුසල් ප්‍රහණ කිරීම සඳහා උත්සාහ ඒවත් වීරිය නෝපන් අකුසල් නෝපදීම සඳහා උත්සාහ කිරීම එහමනැත්නම් ඊළඟ තුංගනි කාරණාව නූපන්ුසල් උපදවාගැනීම සඳහා උත්සාහ කිරීම වීරිය කිරීම මේ වචනම තියන්නටවත් සිෙනහ මේ අදහස පවතින්න ඕන උපන් කුසල් වැඩදිුණුුවීම සඳහා උත්සාහ කිරීම වේරිය කිරීම එවිදිට අපිට ලියන්නට කියන්නට පුළුවන්වෙන්නට ඕන. ඉතින් ධර්මාචාර්ය භාගේ සඳහා තියෙන පාඩම්බල ඔබට විසේසයෙන් හඳුනාගන්නට පුළුවන් කාරණාවන් බොහෝමයක් තියෙනවා විසේෙන් හඳුනාගන්නට පුළුවන් ආකාරයට පොතේ තියෙනවා කාරණාවන් දහම්කාරණාවත් මේ දහම් කාරණාවන් ටික අනිවාහරිම පාඩම් කරගත යුතුයි අපි උදාහරණයක් විදිරගත්තොත් හෙම එක පැයක් ඇතුළත ඒවිදිහෙ දහම් කාරණාවන් කියයක් ඔබට පාඩම් කරන්නට පුළුවන් සහරවිට එක දහම් කාරණාවක් පාඩම් කරගන්නට ට ගතවෙන්න විනාඩි පහක් වගේ පුංචි කාලයක් වෙන්නට පුුව. ඒ විනාඩි පහ ඇතුළත ඒ ඉතාමත් හොඳින් කියවලා කියවල පාඩම් කරගන්නටඕන් එක ලියාගත්තට විතරක් ප්‍රමාණවත් වෙන්නෙත් නැහැ එනිසා අනිවාර්රමේ දහම්කාරණාවන් පාඩම් කරගැනීම ඕනෑම විභාගයකදී ඉතාමත්ම වැදගත්වෙන කාරණාවක්. හොඳ සතර සම්යක් ප්‍රධාන ඒ විදිහට නම් කරන්නටඕ එතකොට ලකුණු හතර ලබාගන්න පුළුවන් ඊල්ළඟට ප්‍රශ්නේ දෙවැනි රෝමිලක්කම එම ධර්ම ආර්්‍යස්ටාගික මාර්ගයේදී හඳුන්ව ඇත්තේවර නමකින්දයි පෙන්වා ඒවා ප්‍රහීන කිරීමට හා උපදවා ගැනීමට ගන්නා ක්‍රමවේද පාලියෙන් හෝ සිංහලෙන් ලියන්න කියන ප්‍රශ්නේ. අයත්බලමු එම ධර්ම ආර්ය්‍යස්ටාගික මාර්යේදී හඳන්ව ඇත්තේ කවර නමකින්දැයි පෙන්වා. සතර සම්මයක් ප්‍රධාන ආර්්‍යෂඨාංගික මාර්ගයේදී හඳුන්වන්නේ සම්මා වායාම විදිහට සම්මා වායාම විදිහට ඒවා ප්‍රහීණ කිරීමට හා උපදවා ගැනීමට ගන්නා ක්‍රමවේද පාලියෙන් හෝ සිංහල ඉංග ලියන්න ඒවා ප්‍රහිීණ කරන්නට අකුසලපක්ෂේ දේවල් ප්‍රහිණ කරන්න ටඕන ඒ වගේම කුසල පක්ෂේ දේවල් වැඩදිියුණු කරගන්න ටෝනි. ඒවා වැඩදිියුණු කර ගනීම හා සම්බන්ධව දෙැක්වෙන පාලි වචන තියනු. පාඩමින් සඳහන් වෙන්නේ ි කොට සඳහන් වෙන සච්ච විභංග සූත්‍රේති මේක සඳහන් වෙනවා. අරස්ටාංගික මාර්ගය ගැන විස්තර කරන තැන අනුපපන්නානං කොසලානන් දම්මානං බෝ භාවාය චන්දන් ජනීති වායමති විරියන් ආරභුත්ති චිත්තම් පගන් හාති පදහති ඔන්න විදිහයට සහන් වෙලා තියනෙනවා ඉතින් එඔක්කොම ඔබට මතකතියාගන්නට අමාරුවයි මෙතන සඳහන් කරලා තියෙනවා සතර සම්යක් ප්‍රධහන හා සම්බන්ධ අයිත් ප්‍රශ්නි බලන්න එම ධර්ම අර්යස්නාගි මාර්ගේයේදී හඳුරු ඇත්තේ කවරනමකින්දයි පෙන්වා ඒවා ප්‍රහීණ කිරීමට උපදවා ගැනීමට ගන්න ක්‍රමවේද පාලියෙන් හෝ සිංහලෙන් ියන්. ප්‍රහීන කිරීමට හෝ උපදවා ගැනීමට ගන්න පේවර ක්‍රමවේද පාලියයන් සඳන් වෙන මෙමනත්න සිංහලින් සඳහන් කරන්නටත් පුළුවන්කමතිනවා සිහලින්ක් සඳහන් වෙලා තියෙනු පළවිනි කොටසේදී සම්මා වාජාම කියන මේ අනිවාරල් යන්න ටඕන් අහනනි ආඩය ස්ටාගික් මාර්ගේයේදී හඳුරනු ඇති නම්ඒ එතකට අපි මේ පිළිතුර අනිවාරල් ියන්න ටඕන නැත්තාම අපට ලකුණු කොට සයිල් බාගන්නට පුළුවන්කම ලැබේනි ලකුණු හයක් ලබෙනු එතකොට සම්මා වාජාම කියන එක සඳහන් කරනවට ලකුණු දෙකයි අනිත් හතර සඳහන්කනට අනි කරුණුත් සඳහන් කනවට ලකුණු ඒ විදිහට ලැබෙනවා වෙන්නට පුළුව එමනැත් නම් සම්ම වායාම කියල සඳහන් කරනය එකට ලකුණු එකයි අනිෙක් කරුණු සඳහන් කන්වට ලකුණු පහයි විදිට ලකුණු හයක් ලැබෙනවෙන්නට පුළුවන්. ඉතින් වොනු වදය කරුණු නූපාන් අකුසල් දහම් නොයිපදවීම පිණිස චන්දය උපදවයි චන්දය උපදවයි කියළ කියන කැමැත්ත පහල කරගන්න චන්දන් ජනීති කියල තමයි පාලියෙන් සඳහන් පෙන්නේඒවගේම වෑයම් කරයි වාජමති පාලි වච්චනය යමති පෑයම් කරයි කිය සඳහන් වෙනවා වීර්යාරම්භ කරයි විරියං ආරභති විරියං ආරභති වීරිය ආරම්භ කරයි සතර සම්යයක් ප්‍රධහන් වීරියෙන් යුක්තව කුසල් උපදවා ගන්නට අ කුසල් දුරු කරගැනීමට වනුව දෙහෙනම් කරන්න ඕන කැමැත්ත ඇති කරගන්න ටෝන උත්සාහ කරන්න ටඕන වීරිිය ආරම්භ කරන්න ටෝන වරිය තිබිලා මේ විදිහට කරනවා කියලා වීර්මන්ත හිතා තියාගෙන ඳදල් හරිය නිහැ. මොකද කරන්නට ඕන්න. වීරය ආරම්භ කළයුතුයි. විිරියන් ආරපති. එළඟට සිත දැඩිකොට ගනිී චිත්තම් පක් ගන් හා හිත දැඩි කරගන්නු ම මේදේ කරනවම කියන අදහස නිවාර මේේදේ මම කරනවගේ අදහස ඇති කරගන්නවා. ප්‍රධාන් වීරය කරයි පදහති. ප්‍රධාන් වීරිය වඩයි කියල කියන්නේ ඉතාමත් හොඳින්ඒදේ දෙනවා වීඩිය තුළ ඉතා දැඩි විදිහයට ඉතා හොඳින් ක්‍රියාත්මක වෙනවා. මේ කියන කරුණු ඒ විදිට විස්තර කරන්න තවස්සින හැ අපට කියන්නේ හොඳ බලමු යි ප්‍රශ්ණි එම ධර්මාර්ය ස්ටාගි මාර්යේද හඳුන්ුව ඇතේ කරනමකින්දයිත් පෙන්වා ඒවා ප්‍රහීණ කිරීමට හා පොද ගැනීමට ගන්න ක්‍රමවේ පාලිය හ සිහලෙන් ගලිය සිංහල යුුයි දෙකෙම ලියන්නට ඕනහැ ඔබ පාලියනු සිංහලයනුයි දෙකෙන්ම ලියලා තිබුණත් මේ පිබඳව විස්තර කර කරියලා තිබුණත් ලැබෙන්න්නේ ලකුණු හයයි ඔබ සමහර්විි හිතන්නට පුොලො මේකින් කොටසක්ලියලා චන්දය උපොදබයි බෑයම් කරයි එහමනැත්නම් චන්දන් ජනති බායමති බිරිියන් ආරභතිකිීම කොටසක් ලියේලා අනිතව විස්ත කරලා තිබුණොත් ලකුණු ලැබේ කියලා හිතන්නු පුළුව එහම ලැබෙහ. ්‍රශ්නය අහලතියෙනෙ කුමක්ද ඒකට අනුවතමයි ප්‍රශ්නයට පිළිතුරු සපේලාතියෙන් වනම් අපට ලකුණු ලපාගන්නට පුළුවන්කම තියෙන්නේ ඊළඟට කරෝමිලක්කන් තුන විමුක්ති මාර්ගයේදී බාධාවන් ජයගෙන ඉදිරියට යාමට මේ ධර්ම වැදගත්වන ආකාරය පහදන්න විිමුක්ති මාර්ගයේදී බාධාවන් ජයගෙන ඉදිරිට යාමට මේ ධර්ම වැදගත්වන ආකාරය පහදැන්න මේ ධර්ම කියල කියවනව විමුක්තිමාර්ග දී බාධාවන් ජයකින් ඉදිරියට යාමට මෙම සතර සම්යක් ප්‍රධාන වීර්ිය වැදගත්වෙන්නේ කොහොමද කියලා තමයි අපට කියන්නට වෙන්නේ පලවෙෙන එක නූපන් අකුසල් නූපදි පිණිස කටයුතු කිරීම වර්ිය ආරම්භ කිරීම කැමත් ඇති කර ගැනීම වීර්ය ආරම්භ කිරීම ඒ කරුණුත් අපිට දක්වන්නට පුළුවන් ඉතින් අපට පේපිබඳව බොහෝ විස්තර සඳහන් වෙන අතර්ගත වෙලා තියව පාඩමේ මේවා ගලපලා ලියන්නට පුළුවන්කම තියෙනවා ඉතින් නූ අකුසල් කියලකිවම සමහරිට ඔබ ප්‍රාණගාත්ත ආදී අකුසල කර්මයන් සිදු කරලන්න නැතිවෙන්නට පුළුවන්. වර්තමාන බවයි තමාගේ සන්තාානයහි පරිියුට්ටාන් වශයෙන් ෙක් නූපන්නවූ කලේසියන් තිබී හැකිය පරිියුට්ටාන වශයෙන් කල කියන්නේ හිතේ ක්‍රියාත්මක වෙන අකුසල් එතකොට යුට්ටාන වසයෙන් තක් නූපන්න වූ කලේසියන් තිබියයැකි පරියුත්්ාන් වසියංකිිල කියන්න හිතේ තියෙනට පුළුවන් එත කරපු නැති අකුසලයන් පිළිබඳව. ඇති නේ වගේ අවස්ථාවක් තිබුණ නොත් එදේ සිදු කරන්නේ නැතිව කටයතු කරන්නට පුළුවන්කමති යන නූපන් අකුසල් නූපදිනු පිණිස වීර්ය කරන්නට පුළුවන් යම්කකිසි අකුසල කරමයකඔබාතිය සිද්ධ වෙලාන්න නැහැ වන්න මේගේ අකුසල කරම තියෙනව කියනකඔබ දැනගෙන ඉන්නවා ඒද ම නොකරමින්න්නවා කියන තැනට පත්වෙන්නට පුළුවන්නම් අන්න නිර්වාණ ගාමි මාර්ගයේ ඉතාමත්ම වැදගත්වෙනවා. නිර්වාණගාමි මාර්ගයේදී නූපන් අකුසල් නූපදිනු පිණිස වීර්යාරම්භ කිරීම ඉතාමත් වැදගත්වෙනවා මොකදේකට හේතුව කුසල් සම්පූර්ණ කරගැනීම තමයි නිවන්මාර්ගයේදී වැදගත්වයෙන් ඊළඟට දෙවනි කාරණී උපන් අකුසල් ප්‍රහාණය පිණස කරන වීර්ය දෙවන සම්යක් ප්‍රධාන. ගේ සන්තානගත පරිවුට්ාන භවයට පැමිණි යම් ක්ලේස ධර්මය තිබෙන්න්නට පුළුවන් හිතට පැමිණිච්ච හිත තුළ තියෙන යම් යම් අකුසල් තියෙන්න්නට පුළුවන් තමගේ සන්තාාන ගතව පරිවුට්ටාන භවයට සම්බන්ධව කියසඳන් වෙන්නේ ඒ කෙලෙස් නිසාම යම් පාප ක්‍රියා කරන්නට ද ඇත යම් යම් විදිහ අකුසලකර්ම සිද්ධ කරන්නටත් ඇ ඒසියල්ල උපන් අකුසල් නම්හිතේ පරියුට්ාන් වසිෙන් පැවැතිලා තමන් විසින් සිද්ධකර ගත්තා කුසල යන් තියෙනවනම් එවක්කොම කියන්නේ උපන් අකුසල් කියලා එවිදිහට උපදවා ගත්තා කුසල් මේ සසර දුකට හේතුවෙන පව සල කලා එවැනි අකුසල් නැමැත සිදු නොකර සිටීම සඳහා කැමැත්ත උපදවා ගැනීම වීරිිය ආරම්භ කිරීම චන්දන් ජනීති වායමති විරියන් ආරභති චිත්තම් පක්ගන්න ති ඒ කරුටි කත්වොත් තනද සම්බධ කරගන්නට පුළුවන් ඒවිදියට ක්‍රියාකිරීම අනිවාර්රයම නිර්වාණ ගාමි මාර්ගයේදී තාමත්ම වැදගත්තයනු සම්මවායාම කියන අගේ යටතේ තමයි මේවා සඳහන් වෙලා තියන්නේ ආර්්‍යෂටාංික මාර්ගයේදී මේ අපිතා කරන්නේ සප්තිස් බෝධිපක්ෂසික ධර්මවල සතර සම්යක් ප්‍රධාන සඳහන් වෙච්ච තැන හැබැයි ඒවනත් ප්‍රශ්නේදී ලතියෙන්නේ බලන්න ප්‍රශ්නය ලබාදී ලතියෙන්නේ විමුක් නිවන් මාර්ගයේදී බාධාවන් ජයගෙන ඉදිරියට යාමට මේ ධර්ම වැදගත්වන ආකාරේ පහදන්නට කියලා. විමුක්ති මාර්ගය තමයි ආර්යෂස්ටාගික මාර්ගයේ ආර්යෂස්ටාංගික මාර්කයේ දී සම්මාවායාම හෙවත් යහපත් වූ වීර්ිය යටතේදී මේ කියන සතර සම්යක් ප්‍රධන වීරීෙන් යුක්තව කටයුතු කිරීම තමයි දක්වන්නේ. ඒකද පලවිනක නූපන් අකුසල් නොකට සිටීම උපන් අකුසල් ප්‍රහාණය පිණිස කටයුතු කිරීම දෙ අපි පැහැදිලි කරගත්තා කොහමද නිටවානගාම මාර්ගයේද මේ වැද ගත්වෙන්නේ කිය සඳහන් කිරීමේදී ඒළඟට තුංගනි කාරණේ නූපන් කුසල් ඉපදවීම සඳහා කරන වීර්ිය තමයි තුංගනි සම්යක් ප්‍රධාන වීරය එතකොට එදනද නූපන් කුසල් උපදවාගන් සේල සමාධී ප්‍රඥා ජනම ත්‍රිසිික් ස අප නිර්වාණ ගාම මාර්කයේද අපි අනුගමනය කරන්න සීලය උපදවාගන්නට පුළුවන් සමාධිය ප්‍රඥාව කියන මේ අගතුනම උපදවාගන්නට අපිට නෝපන් කුසල් උපදවාගන්නට පුළුවන් අපි ප්‍රගුණ කරලා නැති සීලයන් අපි ප්‍රගුණ කරලා නැති සමාධීෙන්ි ප්‍රගුණ කරලා ප්‍රඥාවන් ප්‍රඥාව ප්‍රගුණ කිරීම සඳහා අනුගමනය කරන දේවල් මේකේන දේවල් අපි උපදවාගෙන නැත්නම් සඳහා පිට උත්සාහ කරන්නට පුළුවන්. ජන ත්‍රිසික්ෂාව මෙන්ම සී විුද චි විදය දිි්ටි විසුද්ධ ංකාවිර විුද්ධි තියන සප් විශුද්දි මග්ග මක්ක ඥාන දස්සන විසුද්ධී පටිපදා ඥාන දස්සන විසුද්ධි ඥානදසන විසුද්ධි කියන මේ විසුද්ධීෙන් ඇති කරගන්නටත් සීල කියන කොටසයටතය අපිට ක්‍රියා කරන්නට පුළුවන්. එහනම් නූපන් කුසල්ලු පදවාගනීමදීි නුවද කරන්න ති. පන් කුසල්ලපද ගැනීමේද අපේ සීලයේ සංවර්ධනය කරගැනීම අපේ ස සිල්වත් භාවේ යම් අඩුවක් තියෙනවන අපි සම්පූර්ණ කරලා නැති සීලය අන්තියෙන් වන ඒවා සම්පූර්ණ කරගන්නට උත්සාහ කරන එක ඉළඟට අපේ චිත්ත සමාධී ැති කරගන්නට වෑයම් කරන එක ප්‍රඥාව වර්ධනය කරගන්නට ව්‍යයම් කරන එක ඒවා අප ගොඩක් වැදගත්යෙන් වාර්ය ස් ටංන්ක්ක මාරගයේද වෙන සීල සමාධී ප්‍රඥාදය පොදවාගැනීම සඳහා ක්‍රියාකිරීම වැදගත් එතකොට එතන දීම මෙච්චර තොරතුර ගොඩක් කොපට ඉදිරි පත්රයට බැරිවේවි ඔබට යම්ල අදහසක් අරගනීම සඳහා මේ සාකච්ඡාව පවත්වන්නේ ඔබට මේ විදිහ ප්‍රශ්නයක් ආවොත් හොඳින් කියවල බල්ලා පිළිතුර ගොඩනාකාගරන්නට එක වැදගත්වේවි සීල විුද්ධි චිත්ත විශුද්‍යාදී සප්ත විසුද්ධී නුත් මේ කොටසේදීම සඳන් වෙන ඊළක සම්යක් ප්‍රධානය තමයි සම්යයක් ප්‍රධාන පීරය තුළ තියෙන උපන් කුසල් වැඩිදියුණු කර ගැනීම සතර වන සම්යක් ප්‍රධානය අනුසය පරිවුට්ටාන වීතික්කම කියලා අවස්ථාවන් තුනකති අපේ හිත තුළ අකුසල ක්‍රියාත්මක වෙනවා වීතික්කම කියලා කියන්නේ හිත කය වචනය කියන දොරතුු තුනෙන්ම අපි අකුසල් සිද්ධ කරන මෙලාව හිතියින් වනය හිතින් සිදධවෙන අකුසල තුන කයින් සිද්ධ වෙන අකුසල තුන වචනෙන් සිද්ධ වෙනකුසල හතර නරක වචන හිතවචන පරුස වචන කමින් එවිදිට සමාජය තුළ අකුසල් ක්‍රාත්මක වෙන වෙලාව. ඊළඟට පරිවුට්ටාන කියලා කියන්නේ තමන්ගේ චිත්ත සන්තානයේ තුළ අකුසල් ක්‍රියාත්මක වෙන වෙලා කෙනෙක් පිබඳව තරක්තියනන්නට පුළුව යම්කිසිදයක් පිබඳුව ලෝබයක් තියෙන පුළුව විදිහට හිත තුළ පමණයි ඒ ක්‍රියාත්මක වෙන. සිල් අරගත්ත වෙලාවට සංවර දගෙන හිටියහටඒවෙලා වෙදිී ලෝබයවේශයවිදි මෝහය වගේ සිතුවිලි ඇතිවෙන්න පුළුවන්.ඒ වගේ තමයි සංසාරික මේ වශීන් අපගේ ජීවිතයක්ත් එක්ක සම්බන්ධ වෙච්ච සුදුසු අවස්ථාවන් නාවට පස්සේ ස්මතු වෙලා එන සක්තිී අකුසල සක්තිීන් තමයි අනුසේ කියලාගෑන් මේ විදිහට ක්‍රියාත්මක වෙන් අකුසල්තියන අකුසල් ප්‍රහණය කිරීම සඳහා කටයුතු කරමින් උපන් කුසල් වැඩි දියුණු කරගැනීම සඳහා සම්යක් ප්‍රධානය කිරීම මෙනැත් නම් උත්සාහ කිරීම කළ යුතු ඇකට තමයි මේ අනුස අවස්ථාවේ ක්‍රියාත්මක වන්න පරියුට්ටන අවස්ථාව ක්‍රියාත්මක වෙන් වීතික්කම අවස්ථාව ක්‍රියාත්මක වෙන අකුසල් සම්පූර් ැති කරන්නට පුලුවන්කම තියෙන්නේ ීතික්කම අවස්ථාව සිද්ධ වෙන කුසල් පරියුට්ටා අවස්ථාව හිත තුළල ක්‍රියාත්මක වෙන කුසල් දුර කිරීම. අනුසය අවස්ථාවේ ක්‍රියාත්මක වෙනකුසල් දුරකිරීම කියල. ඉතිං ඒවිදියට අප විස්තර කරලා ලියන්නට පුළුවන් තවත් බොහෝ විස්තර තියෙනවා ඉතින් සීල සමාධී ප්‍රඥාදය ඇතිකරගෙන උතුම් වූ ධර්ම අවබෝධයට පත්වීමට අවබෝධ ඇතිකරගැනීම සඳහා සතර සම්යක් ප්‍රධාන බීර්ිය වැඩීම තරම් රට දගත්ව වෙන වද හමනැත්න නිවාණගාමී මාර්ගයේදී අපට සම්මාවාජාම කියන එක කොච්චර දුරට වැදගත් වෙනවාද කියන එක අනුව විස්තර කරලපට යන්නට පුළුවන්. මේ විසේකරුණු ගොඩක් තියනු ඒ විසේකරුණු සියල්ලම අපට සම්බන්ධ කරගන්නට බැහැ. එක අයෙක් කරුණු කිහිපියාකරගෙන පිළිතුර නිර්මාණකන්ව වන්නට පුළුවන්. තවෙනෙක් තවත්කරුණු අරගෙන නිර්මාණ සීලිය පිළිතුරක් ගොඩනගවා වෙන්නට බොලුවන්. ඉතින් එවිදිහට පිළිතුරකට අවස්සේ කරන මඟ පෙන්වීමක් තමයි අපි මෙතරද සාකච්ඡා කරන්නේ හොඳ ඒ ළඟට අපි බලමු හත්තෙන ප්‍රශ්නේ. විවිධ සූත්‍ර මගින් විධ අරමුණු ඉදිරිපට් කිරීම පටිච්ච සම්පාද දේශනාවේ පැදගත් ලක්ෂනයකි. එබන්දු සූත්‍ර දෙකක් හා ඊට අදාළ අරමුණු දෙකක් දක්වන්න වි සූත්‍රමගින් විධ අරමුණ ඉදිරිපත්් කිරීම පච්ච සම්පද දශ වැදගත් ලක්ෂණය විධ සූත්‍රවලින් විධ අරමුණ ඉදිරිපත් කරනවා. ඒ වගේ ඉදිරිපච් කිරීම් සමුදායක් තියෙනවා ඉතින් හතරවෙනි පාඩමි පටච්ච සමුපාදය කියන පාඩමි හැත්තෑ නමවෙනි පිටවුවේද අසූ අය පිටු දක්වාඒ පිටවල තියෙනවා ඉතින් විවිධ දේශනා කියන එකත් විධ අරමුණු කියන කොටස් වල සම්න්ධයෙන් තොරොතුරු සහන් වෙලා තියෙනම ඉතින් අපි බලමු විවිධ අරමුණු කියන කොටසේදී විවිධ සූත්‍ර මගින් විවිධ අරමුණු ඉදිරිපච් කරමින් පටිච්ච සමපාදය පිළිබඳව තොරතුරු ඉදිරිපත් වෙලා තියෙන කොහොමද කියලා. සාමාන්‍ය මූලිකම අරමුණ තමයි සමාජිගතදුක විවරණය කිරීම. සමාජිගතදුක සහ සන්තානගතදුක විවරණය කිරීම පච්ච සම්පාය මූලිකම අරමුණ මජමනිකායි මහාතන්හා සංකය සූත්‍රයේ අර මනවී ඇත්තේ නොවෙනස් වන ආත්මයක් පිළිබඳව පැවැවති දෘෂ්ටියය බිඳ දැමීමයි අපි ප්‍රශ්නය බලමුනවතවතාවක් ප්‍රශ්නය බලමු හ පශ් ත ප්‍රශ්නය පළවෙනි මලක්ම අත තියෙන ප්‍රශ්න සූත්‍ර මගින් විධ අරමුණී දිරිපා කිරීම පටික්ෂ සමපාද දේශනාවේ වැදගත් ලක්ෂණයකි එබඳු සූත්‍ර දෙකක් හා ඊට අදාළ අරමුණු දෙකක් දක්වන්නට කියලා කියන ගොඩක් සූත්‍ර දේශනාවන් සඳහන් වෙනවා ඒ වගේම තමයි ගොඩක් අරමුණු සඳහන් වෙලා තියෙනඒ නිසා අපි කිහිපයක් බලමු ඒ ප්‍රශ්නට අනු විවිධ ්‍ර මගින් විධාරමුණනි දිරිපත් කිරීම පච්ච සම්පාදය ලක්ෂණයයක් බඳු සූත්‍ර දෙක් දක්වන්න ඕන ඊට අදාලා අරමුණු දෙකක් දක් වන්න එනම් පළවැෙන එක තමයි මජ්ජමනිකාය මහාතන්හා සංකයි සූත්‍රය මජජමිනිකායි මහ තන්හා සංකයි සූත්‍රය අරමුණ වෙලා තියෙන්නේ නොවෙනස් වන ආත්මයක් පිළිබඳව පැවති දුෘෂ්තිය බිඳ දැමීම වෙනස්වෙන්නේ නැති ආත් ආත්මයක් තියෙනවා කියන දෘෂ්ටිය දුරු කිරීම තමයි මහාතන්හා සංකය සූත්‍රය අරමුණ වෙලා තියන්නේ මජිමිනිිකායක් මහා තන්හා සංකයි සූත්‍රය නොවෙනස් වන ආත්මයක් පිළිබඳව පැවති දෘෂ්ටය බිඳ සින්ද බිඳ දැමීම ඊළඟට තවත් අවස්ථාවකට අපි අවධානය යොමු කරමු ඉතිඒ පිළිබඳව ලොකු විස්තරයක් සඳහැන් වෙනවා සංයුත්තනිකාය සීවක සූතරයේ හිලා පටිච්ච සම්පාද දේශනාව අරමුණ වී ඇත්තේ සංයුත්තනිකායේ සීවක සූත්‍රයේ. මූලිකි ගැන්වීම් පොතේ ප්‍රධානම ලක්ෂණයක් තමයි බොහෝ සූත්‍ර අනුසාරෙන් බද් දේශනාව මූලි ගැන්වීම් විවරණ කරලා තියෙන ති සබුද්ධ දේශනාව මූලි ගැන්වීමම් අපි ඉදිරිපත් කරන්නට තියෙන්නම බුදුරජාණන් වහන්සේ විසින් දේශන කන ලද සත්‍ර දේශනාව නැසුරෙන් මේ පිඳවබෝධයක් අපි තියෙනටත් ඕන එනිසා සංයුත්ත නිකායේ සීවක සූත්‍රයේ අරමුණ මොකක්ද. සංයුත්ත නිකායේ සීවක සූත්‍රයි. එහමලියන්නට ඕන ඒ අරමුණ තබලියන්නට ඕන. සයල්ලම පෙරකළ කර්මය නිසා සිදුවන බව පැවසෙන දුෘෂ්ටිය බිඳ දැමීම සියල්ලම පෙරකළකර්මය නිසා සිදුවන බව පැවසෙන දෘෂ්ටියය බිඳ දැමීම පටික්ෂ සම්පාදයේ පා සීව සූත්‍රයේ දී සාකච්ඡා කර තියෙනව ති අපි ප්‍රශ්න ආත්බලමු එබු සूත්‍ර දෙක් ඊට අදාල අරමුණු දෙකක් දක්වන්නට කියල කියන්න පටච්ච සම්පාදය විධාරමුණු ඔස්සේ විකාසනය වෙලා තිය ඊට අදා සूත්‍ර දෙ සහ ට අදා අරමුණක් දන්න ක දිගනියි ්‍රහ්මजा සूත්‍ර මන වෙලා තියෙන්නේ අකරියවාදේ නාස්තිිකවාදේ සහ අහේතුවාදය බිඳ දැමීම ඉළඟට සංගුත්ත නිකායේ නිරුත්පත් නිරුත්ති පත සූත්‍රයේදී දක්ව ලතියන්නේ තකකිියවාදේ නාස්තිිකවාදය අහේතුවාදේ කියන දේවල් ප්‍රතික්ෂේප කිරීම සංයුත් නිකායේ එන න බ්‍රහම ූත්‍රයේ සහන් වන ප්‍රච්ච සම්පාදශනාව අරමුණ විදිහට පෙෙන්න තරා වරන ීම ඉළට මජිම නිකා මහා හත්ති පඳද උපම සූත්‍රයේ දී සඳහන් වෙන්නේ කින්න උපමාකොටගෙන බෞතික ධර්මයන් කෑහි හේතු ප්‍රත්තියධර්ම පිළිබඳව බලපාන ආකාරයේ ප්‍රකට කිරීම. ඉළඟට මජ්ජිම නිකාය අගගි වච්චකොත් සූත්‍රයේ මජිම නිකායේ අගගි වච්චකොත්ත සූතරයේ චතුරාර්ය සත්‍යය ක්‍රමේට දුක ප්‍රභව හා දුක නිරෝධදී වනන්දම පැහදිලිකිරීම චතරාර් සත්‍ය න්‍යයාාය අනුව දුක ප්‍රභවේ වෙන සහ දුක නෝධය පත්ව විදදිහ ැන විතර රීම විදිහට දීකණනිකයි මහන්නිිධදාන සූත්‍රයේ සඳහන් වෙනවා ඒවිදිහ සූත්‍රකිහිපයක් මතියව ති අපි විශේෂ සූතර දෙකක් සඳහන් කර ඒ සත්‍ර දේශනාව ආරමුණ සම්පාදය ගැන කියවෙන්න සූත්‍ර දේශනාවන් දෙකක්දක් වලා එකින් කියවමොක්ද කියල තමයි කියන්නට තියෙන්නේ හොඳ ඊල්ළඟට දවාදසාංග පරිච්ච සම්පාදය නම් කරන්න කියන ප්‍රශ්නය. අනිවාර්ම මේක හොඳ ඉං පාඩම් කරලා තියාගන්න පරිච්ච සම්පාදය කියන පාඩම නිතරම අවධානටයොම් යන පාඩමක්. එනිසා අනිවාර්ම පරිච්ච සම්පාදය ගැන ලියන්නට යද්දී අපට... ම්පා අංගටික වැදගත් වෙන්නට පුළුවන්. එ වගේීම තමයි පච්ච සම්පාදය අංග බිස්තර කරලා ලියන ප්‍රශ්නයක් වෙන්නට පුුවන් එහැම එක කදීම පච්ච සම්පාදය අංගටික අපිට වැදගත් අවි්‍යාපච්චා සංකාර සංකාරපච්ා වි්ඥාන විදිහයට පාලිොට සත්්‍යයේන ඥ ාන පච්ා නමරප නාමරූ පච්චා සලාහිතන පච්චා කියල කියන්නේ ප්‍රත්තිය කරගෙන සලාහිතන ඇති වෙනවා. අවිද්‍යාව ප්‍රත්තිය කරගෙන සංස්කාර ඇති වෙනවා සංස්කාර ප්‍රත්තියක කරගෙන ඥාන ඇති වෙන ඤ්්‍යාන ප්‍රත්තියරගෙන නාමරූ ප ඇතිවෙනවා නාමරූප ප්‍රත්තිය කරගෙන සලායතන ඇතිවෙනවා සලාහිතන ප්‍රත්තිය වශයෙන් යෙදී ඉස් පරසය සිද්ධ වෙනවා. ඉස්පරසය ප්‍රත්තිවිදිහයට යෙදිලා වේදනාම ඇතිවෙනවා වේදනාව ප්‍රත්තිය කරගෙන තන්හාාවඋපදනවා තන්හාාව ප්‍රත්තිය කරගෙන උපාදාානී උපාදානය ප්‍රත්තිය කරගෙන භවය ඇති වෙනවා. භවය ප්‍රත්ථය කරගෙන ජාති ජරාමරණ සෝක පරිදේව දුක්කදෝමන අ සුපයි ආසාදිය ගන්නවා කියන පාඩේම සඳහන් වෙනවා මෙතන සඳහන් වෙනවා පරිච්ච සම්පාදය අංග ටික එවකීම තමයි අවිද්‍යාව, සංස්කාර, විඤ්ඥාන නාමරූප සලායතන ඉස් පරසය වේදනාව තන්හාාව උපාධානය බවය ජාති ජරාමරණ කියන මේ පටලව ගන්නටපා ජාති කියනක තමයි අවසානන්ගේ. ජරාමරණ ඉළග ති එකත් එෙක්කම සම්බන්ධයි. ඔව ජාති කියල කියන්නේ කොළොස්වනි කාරණය පච්ච සම්පාදය කොළොස්වෙනයගේ ජරාමරණ කියල කියන්නේ දොළොස්සවෙෙන යගේ. ජරාමරණ කියනෙකින් පස්සේ තියෙන ෝක පරිදේව දුක්ක දෝමනා සුපයාස මේ ඔක්කොම ජරාමරණ කියන එකත් එක්ක සම්බන්ධයි. ජරාමරණ දෙත්තෙක්ක සම්බන්ධ වෙනවා. ඉතින් හනම් පටිච සම්පාදය අංක දොළහා මම අයිත් කියන්නම් අංකනයි කරලා ලියාගන්න පාඩම කරගන්න අවිද්‍යාව පළවනිකාරණය දෙවනක සංස්කාර විජානය තුංවනිකාරණය හතර වනි කාරණ නාමරූප සලාහිතන පසනිකාරණය හයිවනිකාරණය ස් පර්ස වේදනා හත්තනිකාරණය අටවිනිකාරණය තන් හා නම්වනිකාරණය උපාදාන බව දහවෙනි කාරණය එකළොස්වනි කාරණය ජාති ජරාමරණ දොළොස්වෙනි කාරණය පරිච්ච සම්පාදය අංග තොළහ හොඳ ඊල්ළගට බලමු බදදු හම ූලි ැන්වීම ත පච්ච සම්පායයට හිි වන්නේ මනා පි නීම හහිතු දක්න්න ලකුණු වැටක ප්‍රශ්නයක් උදාහරණ කිහිපයක් සහිත අපිට මේ ප්‍රශ්නේ පිස්තර කරලා ලියන්නට වෙනවා. හොඳ අපි බලමු බුදුදහමේ කේන්ද්‍රීය ගැන්වීම විදිහට පච සම්පාදයට ැපි තියෙන අවස්ථාව බුදුරජාණන් වහන්සේගේ සීහනාදය හැටියට තමයි සංයුත්ත නිකායේ දස බල සූත්‍රය සඳහන් වෙන්න එනම් පටිච්ච සම්පාදයට ලැබිලා තියෙන මූලිකත්තය ප්‍රධානත්වය ගැන කියවන ප්‍රධානතනක් තමයි සංගුත්ත නිකායේ දස බල සූත්‍රය සඳහන් වෙන්න බුදුරජාණන් වහන්සේගේ සීහනාදය කියලා දැක්වීම පටිච්ච සමපාදයක කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සේහනාදය බව සංයුත්ත නිකායේ දස බල සූත්‍රයේ සඳන් වෙලා තියෙන කෝදාාරයක් ව හිට අපි දක්වන්නට පුළුවන් ළඟට සම්බෝධි ප්‍රතිලාබය කියන හේතු පල පිළිබඳ අවබෝධය සම්බෝධි ප්‍රතිලාබය කළ කියන්න හතු පල පිළිබඳ අවබෝධය එනම් සම්බෝධී කළ කියන්න සම්බුද්ධත්වය කියන්නීම හේතු පළ පිළිබඳ අවබෝධය සම්බුද්ධත්වයට පත්වීම කෙලකෑන්න එහෙම සම්බෝබෝධයට පත්ව වනාට පස්සේ පළමිනිි සතියේදීම පටච්ච සම්පාදය අල් අනුලෝම සහ පටිලෝම වස්සේ දුරජාණන් වහන්සේ මෙෙහි කරනවා. එනම් සම්බුද්බෝධිය කියලක යන්නේ පටිච්ච සම්පාදයමයි පිච්ච සම්පාදය ප්‍රති්‍යක්ෂ කරගැනීමමයි පටිච්ච සම්පාදය ප්‍ර්‍යයක්ක්ෂ කරගත්ත බුදුරජාණන් වහන්සේ පළවිනි සතියේදී පටිච්ච සම්බපාදය අනුලෝම පටිලෝම වශයෙන් මෙනෙහි කරනවා ඒකත් බුදුදහමී පටිච්ච සම්පාදයට ප්‍රධානත්වයක් ලැබිලතියෙනව කියන එක තැක්වීම සඳහා පැදගත්වෙන කරණාවක්. ඉති පාලි කොටස්තයීම ගවා අරත්‍යයා පටමං යාමං පටිච්ච හොපාදන් අනුලෝමං පටිලෝමං මනසාකාසි අවි්‍යාපච්ඡා සංකාරා සංකාරපච්ා විං ජානන්ගොයේ දී වසියෙන් ඔබට මේ කොටස්වලින් යොදන්නටත් පුළුවන් එවගේම තමයි අනුලෝම වසයෙන් මිනිිරපදී පටිලෝම වසින් අවි්‍යායත්වේ වසේසි විරාග නිරෝධෝ සංකාරණනි රෝධ සංකාරණනි රෝදාධ දිඤඥානිරෝධ විදිහයට පටිලෝම වසියෙන් මිනිහිරපවාාකාරයයක් දැක්වවෙලා තියනොඇති ඒඒ කොටස්සවලින් උදාහරණ දක්වන්නට පුළුවන් එකක් වැදගත්වේවි ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ විසින් දේසිත හැම දේශනාවකම ධර්මයකම මූලික ප්‍රතිෂ්ටාව පටිච්ච සම්පාදය හේතු පලවාදය හැම දේශනාවක් තුළම අන්තර්ගතයි ඒ වගේ තමයි පල නිර්දේශය මත පිහටල තමයි බදුරජාන් වහන්සේ හැම ඉගැන්වීමක්ම දේශනා කලලාතියන්න කියන උදාහරණය සහිතව අපට පැහදිල කරීමක් කරන්නට පුළුවංක ති පුුද්ධ ධර්මය අවබෝධ කරගැනීම නම් පටිච්ච සම්පාතිය අවබෝධ කරගනීමයි යෝ දම්ම පස්සති සෝ පටච්ච සම්පාදම් පස්සති ය පටිච්ච සම්පා දම් පස්සති සෝ දම්මම් පස්සති ඒ විදියට තමයි සඳහන් වෙලා තියෙන එකත් පිච සපදය අවබෝධ කරගීද හිතම ධර්මය අවබෝධ කරගනී ගමක් ධර්මයවබෝධ කගනීද. එහදම පටිච්ච සම්පාදය අවබෝධ කරගනී කිය සඳහන් වෙනවා. එනම් ඒකත් පටච්ච සම්පාදයට බුදු දහම තුළ ලැබිල තියෙන සුසේසිත අවස්ථාව. වගේම තමයි උපතිස්ස පරිවජයා විසින් උපතිස පරිවැජයා අසජිමහරහතන් වහන්සේ විසින් ප්‍රකාශ කන ලද දම්ම හතුප බවා තේ සං හේතු තතාගතුවා හ තේ සංචියෝ රෝධ ඒවංවාදී මහාසමන කියන හේතු පලවාදී දහමක් ඉදිරිපච්කරන ශාස්තෘූවරය කියන අනුශාසනාවට අනුව තමයි පලවෙනිටම බුදුරජාණන් වහන්සේ හඳුරනාාගන්න උපතිස පිරිවජා අස්සජි මහරහතන් වහසේකින් අහනවා ඔබ වහන්සේගේ ශාස්තෘවරයා කෞුද කෙයි වෙලාවේදී උපතිස්ස පිරිවෙචයා ප්‍රකාශ කරන්නේ යම් හේතු ප්‍රත්තිය වලින් හටගන්නා ජමක් වේද එහි හේතුවත් තථගතයන් වහන්සේ දේශනා කන හි නිරෝධයක් දේශනා කරනවා ඒනම් පටිච්ච සම්පාදය අනුලෝමසයෙන් සහ පටිලෝම වසයෙන් දශනා කරන ශස්තෘවරයෙක් තමයි මගේ ශ්‍රමණයන් වහන්සේ කියලයි අසජි මහරහතන් වහන්සේ පිළිතුර දීලා තියෙන ඒකත් පටිච්ච සම්පාදයටට මූලකත්වේ අබාදීල කටයුතු කරපු ක්‍රියාකරපු අවස්ථාවක් විදිහට අපිට දක්වන්නට පුළුවන්කම තියෙනවා ඉතින්. ක තවත් ගොඩක් තොරතුරු තියෙනවා එසයල්ලක්ම දැක්වීම අවශ්‍යයි ක ලපි හිතන් එහ ඒ කරුණු වලින් ඔබට මතකහි රඳවාගන්නට පුළුවන් කිහිපයක් පටිච්ච සවපාදයට බුදු දහමත් තුළ මූලිකත්වයක් ලැබිල තියෙනවා ලබාදීලා තියෙනවා කියන කාරණය ප්‍රකාශ කිරීමට අව කරන කරුණු තිෙන හැර දැක්වීම ප්‍රමාණවත් වෙනවා. ේ ඉතිරි කරගනමින් අනිකුත් ප්‍රශ්නවලට පිළිතුර ලබාගට තියෙන නිසා අවධානය යොමු කරමින් උදාහරණ කිහිපයක් දක්වමින් ඒ පැහදිලි කිරීම කලාට පස්සේ ලකුණු අටක් ලබාගන්නට පුළුවන්. උදාහරණ හතරක් වගේ අරගෙන අපේ පැදිි කිරීම කරන්නට පුළුවන් එකට ලක්ුණු දෙකක් වගේ. එක පැහැදිලි කිරීමට උදාහරණයක් සහිතව පැහැදිිරන එක කාරණයකට ලකුණු දෙක බැගින් වගේ ලකුණු අටක් එකොට ලාගන්නට පුළුවන්කම තියෙන. ද ළන්ගට අටනි ප්‍රශ්නයට අතවධානී යොමු කරම නිර්වාණය අර්ථවක් කිරීම සඳහා භාවිතව වන වච්චන හතරක් දක්වන්න. නිර්වාණය අර්ථවත් කිරීම සඳහා. ඔන්න නැවතත් මමසිහිපාච් කරන්නේ මේ වගේ ප්‍රශ්නේගද අපට එක විනාඩියකින් වගේ ලකුණු හතර ලපාගන්නට පුළුව. පාඩම් කරල කියවල තිබුණන නම් නිවන හැඳින්වීම සඳහා දැක්වෙන නම් ගොඩක් පාඩෙමේ සහන් වෙලා තිේෙනවා. නම් විශාල සංඛ්‍යාවක් සඳහන් වෙලා තියෙනවා. ඉතින්නේ අතරීින්. තරයිලියයන්නට කියන්නේ අසංකතයේ පාර නිප්ප පංච සන්ත කියනවච්චන තවත් අපි නිතර හලා තියන වචන තියෙන විදන් මේ වචන හතර තමයි ම සඳහන් කළේ අසංකතයේ පාර පපංච සන්ත කියන වචචන එවිදිට නම්කිරීම ප්‍රමාණවන් හතරද්දක් වන්න කියලා කියන්න ඒළඟට ලකුණු හය ප්‍රශ්නය නිර්වාණය සම්බන්ධයෙන් පාඩමි මේකත් ඉදිරිපත්යනි නිර්වාණ අවබෝධී අවස්ථා ගෙන හැර දක්වා එක අවස්ථා හඳුන්වන්න. නිර්වාණය අවස්ථා දෙකක් තියෙනවා. වනුවද පළවෙ නිකස උපාදිසේසෂ නි්පාන ධාතුූ. සෝපදිසේෂ කියලත් කියනෝ. ඊළඟට අනුපාදිසේෂ නිර්්බාන ධාතු දෙක එ දෙක දක්වන්නට ඕන් පළවිනියට ඒදෙක නම් කරන්න ඕන්. ඊළඟට දෙ විස්තර කලාය පැදිි කරන්නට කිය කියෙන එක අවස්ථ හඳුන් වන්නට කියල. මොකක්දම ස උපාදිසේෂ කිය කියන්න සෝපදි සේෂ කියලකෑ සෝපදිසේෂ නිබ්බානධාතු කියල කියන්න මොකක්ද ඊළඟට අනුපදිේ අනුපාදිේ නිබාන ධාතු කියන ොකක්ද කිය පහැදිලි කරනටයි කියන්. පුද් කියලයා සියලු කෙලසුම් ප්‍රයාාණය කිරීම සඳහා කිරීම ථාව පලවෙනි නිර්වාණ අවස්ථාව. පුද්ගලයා තුළ පුද්ගලයාගේ චිත්ත සන්තානය තුළ ක්‍රියාත්මක වෙන සියලු අකුසල ධර්මයන් ප්‍රහාණය කරලා. විමුක්ති ඇතිකර ගැනීම. රූපවේදනා සං්ඥා සංකාර වි්ඥානාදී ඉස්කද පංචකය පවතිද්දීම හිත තුළ ක්‍රියාත්මක වෙන සියලු අකුසල ස්වභාවයන් ප්‍රහාණය කරීම තමයි ස සෝපදිසේෂ නිබ්ාන ධාතු කළකයන්. උපදි සහිතව උපදිතියෙද්දීම. රෝපවේදනා සංඥා සංකාරමවිඤඥානාදී ස්කන්ධ ධර්මයන් පවතිද්දීම හිත්ත තොල ක්‍රියාත්මක වෙන කෙෙ ප්‍රහණය කරලා විමුක්තියට පත්වීම සෝපදිසේස නිබ්ාන දාතු. කෙලෙස් පරිනිර්වාණය හැටියටක් ද මේ හැඳරීම කෙස් පරිනිර්වාණය කලා ඒක මකතිගත්තම ඔබට පැහැදිලිවෙේ. කෙලෙස් පරිනිර්වාය කලෙස් පිරිනිව පෑමිමැත්න කෙලෙස් නැ නැත කිරීම. තමයි සෝපතිස නිා නිාන ධාතු කියන්නේ ඊළඟට අනු පාතිසේස නිබ්ාන ධාතු කියල කිය කියන්නේ නිර්වාණවබෝධීයටත්් සෝපදිසේ නිාන දහතුවට පත්්‍රච්ච උතුමන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ නමක් පසේ බුදුරජාණන් වන්සේ නමක් මහරහතන් වහන්සේ නමක් ඒ පචස්කන්ධයක් අත හැරලා නිර්වාණයට පත්ව අවස්ථාව තමයි අනුපාදිශේෂ නිබ්ාන දහතු කියලා කියන් පංචස්කන්දය තැහරලා පිරිනිවීමට පත්වීමය අවස්ත්‍රාව තමයි අනපාශේෂ නිබ්බාන නි්බාන දහත් වූ කියලා කියන් හොඳයි ඔට පැහැදිලි වෙන්නට ඇැතිඒ විදිට ඒ දෙක පැහැදිි හඳුරු අ දෙන්න ඕන නම් කරන්න ටඔෝන් ඉළඟට තුන්වෙනි ප්‍රශ්නය රෝමිලක්කං තුන එම නිවන සාක්සාද ර ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත හඳුන්ු අදෙන්. නිවන් අවබෝධ කරගැනීම සඳහ අනුගමනය කරන්න ටෝන පිළිවෙතමක්ද කියක් නමවෙනි පාරමි මේ සම්බන්ධයෙන් සඳහන් වෙනවා නිර්වාණගාමී මාර්ගයේ නිර්වාණගාමී මාර්ගය අපි කෙටියෙන් මතක තබා ගත්තුත් ත්‍රිසිික්සාාව අනුව අර්ස්ටාංගික මාර්ගය මධ්‍යමක් ප්‍රතිපදාව මයි නිර්වාණගාමි මාර්ගය ඒකායන මක් විසුද්ධි මක් මජ්ජිම පටිපදා බෝධී සම්බෝධි මේ නිර්වාණගාමි මාර්ගය සඳහන් වනි නිර්වාණ ප්‍රශන බල මෙම වවා සාක්සාක කරගනම් සඳහනුගමන කළයුතු ක්‍රියා පිළි වෙත හඳුුවද නට කියලා කියන්නේෙත කොට ොක්ද ක්‍රියා පිළි වෙත කියලා කියා්දී මොකක්ද මේ ක්‍රාප පිවෙත අන්තර්ගත වෙන ඉගැන්වීම එමනත්නමක් නිර්වාණගමි මාර්ග මොකක් ද කියනෙක කියාදදි මේ ටික අපට කියන්න පුළො මේ වචන වල අයන මග එකම මාර්ගය විසුද්ධි මාර්ගය මජිමාපටි පදා බෝධි සම්බෝධි කියන නම්බලින් සඳහන් වෙන්නේ මධ්‍යම ප්‍රතිපතාව නැත්නම් ්‍රික්සා මාර්ගයේ තමයි නිර්වාාණගාමි මාර්ගයේ අපට මේ විදිහට නම් කරන්නට පුළුවන් නිර්වාණගාමි මාර්ගයේද ප්‍රකුණ කළ යුතු සීල සමාධී ප්‍රඥ ත්‍රික්සාාව එතකොට මේ ්‍රසිික්ෂාවට අනුව සම්මාධිට්ි සම්මා සංකප්ප සම්මවාචා සම්මකම්මන්ත සම්මාජීව සම්මභායාම සම්මාසති සමවාය සසති සම්ම සමාධකන මේ ආර්යෂස්ටාංගික මාර්ගයේ අංග සම්පූර්ණ කිරීම සීලයේ විදිහට සීලයකයන කොට සයටටතේ සීල සමාධි ප්‍රඥාකයෙන් ආර්යෂස්ටාංගික මාර්ගයේ ත්‍රසිික්ෂාවට අනුව වර්ග කරමින් අපට පැහදිලි කිරීම කරන්න පුළුව සමාවාචා යහපත් වචචන භාවිතය හිස්වතින පරසු වචචන බොරු කේලාම් කියේන වච්චන වලින් සිද්ධ වෙන අකුසලයංගින් දුර්විරී දුරවීමය වගේ තමයි පැරදි ලෙස කර්මාන්තයන්හි නොයදීම සමාජීව කියල කියන්නේ හපත් ලෙස ජීවත්වීම සට කපටකම් කරමින් ගිහි හෝ පැවිදි කෙනෙක් විදිහට ම ජීත්වෙන වන ජීවත්වීම සඳහා වැරදිදේවල්ල නුගමනයකන්න ව නම් එක සම්මා ජීව වෙන්නෙන් හැ මචාජීව. එකෙන් තොරවෙලා ක්‍රියාකිරීම නිර්වාණගාමි මාර්ගගේ සීලයේ තුංවෙනි සීලය කියන සිික්ෂාවේ තුවනි අගේ. එනම් නිර්වාණගාමි මාර්ගයේ පලවෙනිීම අන්ගේ තමයි සී ත්‍රශික්ෂාවටනු ඒ යිතව ආය්‍යස්ටාංික මාර්ගයේ මධ්‍යම ප්‍රතිපදාාමාරගයේ අගටටික තමයි සම්මාවාචා සම්මාකම්මන්ත සම්මා ආජීව. ඊළඟට ත්‍රිසිික්සාාවේ දෙවනිියන්ගේ තමයි නිර්වාණගාමි මාර්ගයේ සම්මා සමාදී සම් සමාධය ට රයස්ටාගගේ මාග හිමනත්න මධ්‍යම ප්‍රතිපදදාමාර්ගේ නිවාණගාමි මාර්ගගේ අංගටික විදිහට තුළත් වෙන්නේ සම්මා වායාම සම්මා සති සම්මා සමාදී සම්ම වායාම කියලකයන්නේ සතර සම්යක් ප්‍රධාන වීරයෙන් යුක්තව කුසල් උපදවාගන්නටත් අකුසල් ප්‍රහින කිරීමට අත් සිටීමටත් ෑම් කරනා කාරයකෙනන අපි බුලින් කතා කල ඒදැනුවත් මෙතරදිී පවිච්චිරට පුළුව වගේ තමයි සම්මා සති කියලා කියන්නේ කායනු පසන ේදන පසන චිත්තාන පසනනා දම්මානු පසනදී වසයෙන් යහපත් ආකාරයට සතර සතිපට්ටානයෙන් යුක්තවීම සතර සතිපට්ටානයෙන් යුක්තවීම එ වගේ සම්මා සමාධී ලෞකික සමාධී ඒවගේ ලෝකෝත්තර සමාදීන් වලට පත්තියන්නට පුළුවන්කම තියෙනවා සමාධී කියනෙක යටතේ. එහනම් දෙවනි අන්ගේ වෙන්නේ. සමාධී ඒකට ඇතුලත්තිය රයස්ටාංගික් මාගයන්ගටි නුවද සම්මවායාම සම්මාසති සම්මා සමාධී. ඊළඟට ප්‍රඥ්ඥා සම්මාධීට්ටි සමධිට්ි කියල කියන චතුරාරි සතිය පිබඳව නිවැරදි අවබෝධය වැටහීම කුසල්ල අ කුසල් පිළිබඳ විශවාස කිරීම එවිදිහ අදහස් වලින් අපි සාකච්චා කලා සම්මා සංකප්ප. වැදි සංකල්පනා අ්‍යාපාද සංකල්පනා අවිහිංසා සංකල්ප නෙක්කාම සංකප්ප අ්‍යාපාත සංකප්ප අහිංස සංකප කියන සංකල්පනා තුනෙන් යුක්තව ක්‍රියාකිරීම ඒටික විස්තර කර අපිට යන්නට පුළුවන්කම තියු. ති නිර්වාණගාමි මාර්ගයේ ගැන සඳහන් කලෝත් ක්ෂමටනුව පටලියන්නට පුුවන් එම නැත්නම් මධ්‍යම ප්‍රතිපදාවට අනුව නිර්වාාණ ගාමි මාර්ගයේ විස්තර කරන්නට ගියෝොත් අපට ඒත් ඒිබව විස්තරයක් කරන්න පුළුවන් කමතින පොතේ ලොකු විස්තර සඳහන් වෙලා දයන තින් පැදිලිව. ඇත්තටම නිවන් මාර්ගය කලා කිය බුද හමි කියන් ව විදිහ මධ්‍යම මදධ්‍යම ප්‍රතිපදාව කියලා කියන ආර්ිය ටාන්ක මාර්ගේ ආර්යෂ ාන්ක මාර්ග සීල සමාධී ප්‍රඥා කියන ත්‍රසිික්ෂාවටනුව වර්ග කරලා මේකන අංගටික තර කලා ලියන්න පුළුවන්ම් යම්කිසි හැඳින්ීමම කරමිලියන පුලන්න්නම් ඒර්වාන ගමී මාර්ගයේ පිළිබඳව යම්ම අදහසක් අප ඉදිරි පච් කරන්නට පුළුවන් සාර්ථක පිළිතුරක් ගොඩනගන්නට ඒ වැදගත්වෙනවා. ඉතින් අපි ඒසා කච්චා කළේ දෙදස් පහළව දෙදස් දාසය අවුරුද්ධ ප්‍රශ්න පත්තරේ තේර වදදිබුද් ධරම මූලි ගැවීම කියෙන් ප්‍රශ්න පත්තරේ වෙෙන හයවිනි හත්ව නිසා අටවෙනි ප්‍රශ්න ඇසුරු කරගෙන ඊට පස්ස අපි බලාපොරත්ති නො දෙදස් දසේ දෙදස් දාහතාවරත්තේ ප්‍රශ්න පත්‍රියයක්ත් මේවිදිහටම සාකච්ඡචා කරන්නට ඒ වගේම අනිකුත් විසයන් වලට අදාළ කොටස් සාකච්ඡා කරන්නටත් අපි අදහස් කරන බලාපොරොත්තු වනවතින් මේ දින හිපය පුරාවටම නොකඩවා ඒ සාකච්ඡාාවන් වලට ඔබට සම්බන්ධවෙන්නට පුළුවන්කමතියන ලොකු ක්තියක් වේවි තනිවම පාඩම් කරනවට වඩා ලොකු මඟ පෙන්වීමක් වත්වෙලක් සක්තියක් වේවි මේ සාකච්චාවන් වලටට සම්බන්ධ වෙනකොට ලබාගන්න අවූ දැනුම එවගේ මඟ පෙන්වීම එනිසා මේසාකච්චාවන් සමඟ එකතුවෙන්නට කියලාත් ඒවගේ තවත් ධර්මාචාරි විභාගේ මුහුණ දෙෙට බලාපොරොත්තුවෙන් සිටින අයටත් මේ පිළිබඳව දැනවාජ කරණට කියලාත් මතක් කරමින් පිරිවෙන දහම් පාසල පාසල අපගේ YouTubeු නාලිකාවන් ධර්මාචාරි විභාග පසුගිය පत्रසාचाෙන් සගන්නවා திருරුවන්साරණ පाර්ථනා කරමින්